ආයුබෝවන් ඔයාලට කේක් ඇන් ෂේප්ස් YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් බොහෝ දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න තමයි අද මම සූදානම් වෙන්නේ. ගොඩාක් අය අහලා තිබුණා කොහොමද කුවේට් ස්කෝල් එකට ඇඩ්මිෂන් ගන්න, ඒ වගේම මොන වගේ දේවල් දේ සඳහා කරන්න ඕන කියන කාරණය. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් මගේ පුතාව කුවේට් වල ස්කෝල් එකට දාන්න මම අනුගමනය කරපු පියවර ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා හිතුවා. එහෙනම් ඉතින් අපි බලමු ලංකාවේ ඉඳලා කුවේට් ස්කෝල් එකට ඇප්ලයි කරනකොට මොන වගේ ලියකියවිලිද අපි සූදානම් කරගන්න ඕනේ කියන එක. කුවේට් වලට එන්න කලින් මම හොයන බලපු දෙයක් තමයි කුවේට් වල ශ්‍රී ලංකන් ස්කූල් එකක් තියෙනවද කියන එක. අවුරුදු කීපයකට කලින් නම් ශ්‍රී ලංකන් ස්කූල් එකක් කුවේට් වල තිබිලා තියෙනවා. ඒත් මේ වෙනකොට නම් ශ්‍රී ලංකන් ස්කූල් එකක් කුවේට් වල නැහැ. ඉතින් කුවේට් වල තියෙන්නේ ඇරබික් කරිකියුලම්, බ්‍රිටිෂ් කරිකියුලම් සහ ඉන්දියන් කරිකියුලම් වලට අයත් පාසල් විතරයි. මේ කරිකියුලම් තුනෙන් ලංකාවෙන් එන බොහෝ දෙනා තෝරගන්නේ බ්‍රිටිෂ් කරිකියුලම් සහ ඉන්දියන් කරිකියුලම් එක තියෙන පාසල් විතරයි. ඉතින් මේ කරිකියුලම් දෙකෙන් මගේ පුතා යන්නේ බ්‍රිටිෂ් කරිකියුලම් ස්කූල් එකකට. ඉතින් බ්‍රිටිෂ් සහ ඉන්දියන් කරිකියුලම් ස්කෝලවල් වල ස්කූල් ෆීස් එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ ගැන මම ඔයාලට පැහැදිලි කරන්නම් වීඩියෝ එක අවසානයේදී. මුලින්ම කියන්න ඕන ලංකාවේ ඉඳලා කුවේට් වල ස්කෝල වලට කෝල් කරලා ඇඩ්මිෂන් තියනවද කියලා ඇහුවට ඒ අය නිසි පිළිතුරක් දෙන්නේ නැහැ. අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන පුතා හෝ දුව කුවේට් වලට ආවට පස්සේ ස්කූලට එන්න කියලා තමයි ඒ අය කියන්නේ. ඒ විතරක් නෙමෙයි එන්ට්‍රන්ස් එක්සෑම් එකකුත් තියෙනවා. විශේෂයෙන්ම ඒ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. ඉතින් වඩාත්ම වැදගත් දේ තමයි ලංකාවෙන් එන්න කලින් Google එකේ සර්ච් කරලා බලන්න පුළුවන් කුවේට් වල තියෙන බ්‍රිටිෂ් කරිකියුලම් ස්කූල් සහ ඉන්දියන් කරිකියුලම් ස්කූල් මොනවද කියලා. එතකොට ඒ අයගේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ අයගේ ස්කූල් ෆීස්, ඒ වගේම ළමෙක්ව ස්කෝලෙකට දාගන්නකොට මොන වගේ ඩොකියුමන්ට්ස්ද අපි අරගෙන එන්න ඕනේ කියන දේවල් ඒ අයගේ වෙබ්සයිට් වල දාලා තියෙනවා. අපි ඉදිරිපත් කළ යුතු ඩොකියුමන්ට්ස් තමයි ළමයාගේ පාසල් අස්වීමේ සහතිකය, අවසන් වාර පරීක්ෂණ දෙකේ ප්‍රගති වාර්තා, ඒ වගේම ළමයාගේ උප්පැන්න සහතිකය සහ වැක්සිනේෂන් කාඩ් එක කියන එක. ඉතින් මේ හැම ඩොකියුමන්ට් එකක්ම ඉංග්‍රීසියෙන් තියෙන්න ඕනේ. ඒ වගේම වැක්සිනේෂන් කාඩ් එක ඇරුණාම අනිත් ඩොකියුමන්ට්ස් තුනම ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රියෙන් සහ ලංකාවේ තියෙන කුවේට් එම්බසියෙන් සර්ටිෆයි කරගන්න ඕනේ. එහෙනම් ඉතින් අපි දැන් බලමු ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රියකින් සහ කුවේට් එම්බසියකින් මේ ඩොකියුමන්ට්ස් ටික සර්ටිෆයි කරගන්නේ කොහොමද කියලා, ඒ වගේම මේ ඩොකියුමන්ට්ස් සර්ටිෆයි කරගන්න අවශ්‍ය අනිකුත් ලියකියවිලි මොනවද කියලා. ඉතින් මේ සඳහා අපිට ලංකාවෙන් ඩොකියුමන්ට්ස් කීපයක්ම හදාගන්න තියෙනවා. පළවෙනි එක තමයි පුතා හෝ දුවගේ අස්වීමේ සහතිකය. ඒ කියන්නේ දැනට ඔයාගේ පුතා හෝ දුව යන ස්කෝලෙන් අස්වීමේ සහතිකය ගන්න ඕනේ. දෙවෙනි එක තමයි අවසන් වාර පරීක්ෂණ දෙකක ප්‍රගති වාර්තාවන් ඕන වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් අපි ස්කෝලෙකින් අස් කරගන්නේ වාර එක වාරයක් ඉවරුණාට පස්සේනේ. අපි හිතමු ඔයාගේ දුව හෝ පුතා 6 වසරේ පළවෙනි වාරයට තමයි ස්කෝලට ඇතුළත් කරන්න කියලා. එහෙනම් ලංකාවේ 5 වසරේ 3වෙනි වාර පරීක්ෂණ ප්‍රගති වාර්තාව සහ දෙවෙනි වාර පරීක්ෂණ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම පුතාගේ හෝ දුවගේ ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද උප්පැන්න සහතිකය අවශ්‍ය වෙනවා. ඔයාගේ උප්පැන්න සහතිකයේ තියෙන සිංහලෙන් නම් ඒක අනිවාර්යෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරගෙන එන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා වැක්සිනේෂන් කාඩ් එක. පුතාගේ හෝ දුවගේ පොඩි කාලේ ඉඳන් ගහපු වැක්සිනේෂන් කාඩ් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම අස්වීම සහතිකයේ සහ ප්‍රගති වාර්තා දෙකේ ට්‍රූ කොපි එක බැගින් අවශ්‍ය වෙනවා. ට්‍රූ කොපි කියලා කියන්නේ ඒ ඩොකියුමන්ට්ස් දෙකේ කොපි එකක් අරගෙන ස්කෝලේ ප්‍රින්සිපල්ට කියලා ඒ කොපි දෙක සහතික කරගන්න ඕනේ. ඉතින් මේ ට්‍රූ කොපි දෙක අවශ්‍ය වෙන්නේ ෆොරින් මිනිස්ට්‍රියකින් සහතික කරනකොට. ඒක නිසා මතක ඇතුව ස්කෝලේදී අස්වීමේ සහතිකේ ගන්නකොට අස්වීමේ සහතිකේ සහ ප්‍රගති වාර්තා දෙකේ ට්‍රූ කොපි දෙකක් ගන්න මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා ස්කූල් BR එක. ස්කූල් BR එක කියන්නේ පාසල පෞද්ගලික පාසලක්ද රජයේ පාසලක්ද කියලා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච සහතිකය. ඉතින් ස්කූල් BR එක කියලා කිව්වහම ඔයාලට ස්කෝලෙන් මේ සහතිකය ලබා දෙනවා.
ඉතින් මේ සහතිකයේ කොපි එකක් තමයි ඔයාලට ඉස්කෝලෙන් හම්බ වෙන්නේ. ඔන්න ඉතින් පුතාගේ හෝදුවගේ ඉස්කෝලෙන් ඔය ඩොකියුමන්ට්ස් ටික තමයි ඔයා අරගන්න ඕනේ. ඊට පස්සේ වැක්සිනේෂන් කාඩ් එක ඇරුණාම අස්වීමේ සහතිකය, අවසන් වාර පරීක්ෂණ දෙකේ ප්‍රගති වාර්තාවන් සහ උප්පැන්න සහතිකය යන ලිය කියවිලි ශ්‍රී ලංකාවේ ෆොරින් මිනිස්ට්‍රියෙන් සහ ක්වේට් එම්බසියෙන් සර්ටිෆයි කරගන්න ඕනේ. ඊට පස්සේ ඉස්කෝලෙන් ගත්ත ඔය ඩොකියුමන්ට්ස් ටිකයි බබාගේ උප්පැන්න සහතිකේ සහ ඔයාගේ මැරේජ් සර්ටිෆිකේට් එකේ ඔරිජිනල් දෙකත් අරගෙන ඊට පස්සේ ඔයා යන්න ඕනේ ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට. ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තියෙන්නේ බත්තරමුල්ලේ. ඊට පස්සේ ඔයා ඔය ඩොකියුමන්ට්ස් ටික එතනට දීලා කියන්න පුතාව හෝදුවව පිටරට ඉස්කෝලේකට දාන්න අවශ්‍ය ඩොකියුමන්ට්ස් සර්ටිෆයි කරගන්න ආවි කියලා. එතකොට යාලා ඔයාගේ නමට ලියුමක් දෙනවා පුතා හෝදුව යන පාසල රජයේ ලියා පදිංචි පාසලක්ද නැද්ද කියලා සඳහන් කරලා. මෙතනදී ඔයාගේ දුව හෝ පුතා යන්නේ පෞද්ගලික පාසලකටද රජයේ පාසලකටද යන එක අදාළ වෙන්නේ නැහැ. පාසල රජයේ ලියා පදිංචි පාසලක්ද නැද්ද කියන එක සඳහන් වෙන ලියුමක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. මගේ පුතාගේ පෞද්ගලික පාසලකට ඒක නිසා මට රජයේ ලියා පදිංචි පාසලක් නොවන බවට සඳහන් කරලා ලියුමක් දුන්නා. මේ ලියුමත් ගත්තට පස්සේ තමයි අපි ෆොරින් මිනිස්ට්‍රියට යන්න ඕනේ. මුලින්ම අපි මේ ඩොකියුමන්ට්ස් ටික ෆොරින් මිනිස්ට්‍රියෙන් සර්ටිෆයි කරගන්න ඕනේ. ඔයාලා හැමෝම දන්නවනේ ෆොරින් මිනිස්ට්‍රිය තියෙන්නේ කොහෙද කියලා. කොටුවේ තමයි ෆොරින් මිනිස්ට්‍රිය තියෙන්නේ, වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ ඉස්සරහා. ඊට පස්සේ ෆොරින් මිනිස්ට්‍රියකට යනකොට මෙන්න මේ ඩොකියුමන්ට්ස් තමයි අපි අරගෙන යන්න ඕනේ. ළමයාගේ පාසල් අස්වීමේ සහතිකයේ ඉංග්‍රීසියෙන් ඔරිජිනල් එක අරගෙන යන්න ඕනේ. ඒ වගේම අස්වීමේ සහතිකයේ ට්‍රූ කොපි එකත් ගන්න ඕනේ. ඊට පස්සේ අවසන් වාර පරීක්ෂණ දෙකේ ප්‍රගති වාර්තා දෙක ඉංග්‍රීසියෙන් ඒ ඔරිජිනල් එකත් ඕනේ. ඒ වගේම ප්‍රගති වාර්තා දෙකේ ට්‍රූ කොපි එක ගානෙත් ඕන වෙනවා. ඒ වගේම ළමයාගේ උප්පැන්න සහතිකයේ සිංහල ඔරිජිනල් එකත් සමගම ඉංග්‍රීසි ඔරිජිනල් එකත් අවශ්‍ය වෙනවා. ෆොරින් මිනිස්ට්‍රියකදී ඩොකියුමන්ට් ඇටෙස්ට් කරගන්නකොට ඔරිජිනල් ඉදිරිපත් කිරීම අනිවාර්යයි. මේ හැම ඩොකියුමන්ට් එකක්ම ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්න ඕනේ. ඉංග්‍රීසි භාෂාවෙන් නෙමෙයි නම් මේ ඩොකියුමන්ට් හැම එකක්ම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන්න ඕනේ. ඉතින් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ හැම ඩොකියුමන්ට් එකකම ඔරිජිනල්ස් තමයි අරගෙන යන්න ඕනේ. ඔරිජිනල්ස් නැතුව ෆොටෝ කොපි සර්ටිෆයි කරන්නේ නැහැ. ඊට පස්සේ පාසල පෞද්ගලික හෝ රජයේ පාසලක් ලෙස ලියාපදිංචි වෙලා තියෙනවද කියලා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දුන්න ලියුමක් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ස්කූල් එකෙන් දුන්න ස්කූල් BR එකේ කොපි එක සහ ඔයාගේ හැඳුනුම්පත, ඒ වගේම ළමයාගේ පාස්පෝර්ට් කොපි එකක් අරගෙන යන්න ඕනේ. ඉතින් මේ ලියකියවිලි ඉදිරිපත් කරාට පස්සේ ඔයාට ෆොරින් මිනිස්ට්‍රියකින් අස්වීමේ සහතික, ප්‍රගති වාර්තා දෙක, ඒ වගේම ළමයාගේ උප්පැන්න සහතිකය සහතික කරලා දෙනවා. මෙතනදී සහතික කිරීම සඳහා එක ඩොකියුමන්ට් එකකට රුපියල් 700ක ගාස්තුවක් ගෙවිය යුතුයි. ඉතින් අස්වීමේ සහතිකය, ප්‍රගති වාර්තා දෙක සහ ළමයාගේ උප්පැන්නය ෆොරින් මිනිස්ට්‍රියකින් සර්ටිෆයි කරගත්තට පස්සේ ඔයා මේ ඩොකියුමන්ට්ස් ටික ක්වේට් එම්බසියෙන් සර්ටිෆයි කරගන්නත් ඕන. ෆොරින් මිනිස්ට්‍රියෙන් ඔරිජිනල් ඩොකියුමන්ට් සර්ටිෆයි කරන්න නැහැ. අපි අරගෙන ගිය ට්‍රූ කොපි දෙක සහ ඉංග්‍රීසි උප්පැන්න සහතිකය තමයි සර්ටිෆයි කරන්නේ. ඉතින් එතකොට ෆොරින් මිනිස්ට්‍රියෙන් සර්ටිෆයි කරපු ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටිකත් ඔයගොල්ලෝ අරගෙන යන්න ඕනේ ක්වේට් එම්බසියට යනකොට. ඉතින් ක්වේට් එම්බසියෙන් ඩොකියුමන්ට් සර්ටිෆයි කරනකොටත් ගාස්තුවක් අය කරනවා. එක ඩොකියුමන්ට් එකකට රුපියල් 3750 ගානේ, රුපියල් 11250ක් තමයි මම පේ කළේ. සමහරක් විට දැන් ඒ ගාස්තුවේ වෙනසක් ඇති වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඔය දේවල් තමයි ක්වේට් වල ස්කූලෙකට ළමයෙක්ව දානකොට ලංකාවෙන් එනකොට අපි අරගෙන එන්න ඕන ලියකියවිලි. ඒ වගේම මම කලින් කිව්වා වගේ Google එකෙන් සර්ච් කරලා ඔයාලට පුළුවන් අදාළ ස්කූල්වල වල ස්කූල් ෆීස් එක බලාගන්න. ඉතින් බ්‍රිටිෂ් කරිකියුලම් ස්කූල් එක නම් අවුරුද්දටම KD 2000ත් 2500ත් අතර වගේ තමයි වෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තොත් 120ත් 25ත් අතර වගේ තමයි. ඉන්දියන් කරිකියුලම් ස්කූල් වල නම් එච්චර වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් KD 500ත් KD 800ත් අතර වගේ තමයි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් 105ත් 108ත් අතර වගේ මුදලක් තමයි යන්නේ.
ඉක්ුවේට් වලට ඔයාගේ දුව හෝ පුතා ආවට පස්සේ තමයි මේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන ගිහිල්ලා අදාළ ඉස්කෝලවල වලට සම්මුඛ පරීක්ෂණ වලට යන්න ඕනේ. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණ වලදී මැත්ස් සහ ඉංග්‍රීස් පේපර්ස් දෙකක් තමයි ළමයට දෙන්නේ. අදාළ ලකුණු මට්ටම ගත්තොත් තමයි ළමයට ඉස්කෝලේට ඇඩ්මිෂන් එක හම්බ වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි මම මගේ පුතාව ක්‍රියේට් ස්කෝලෙකට දානකොට අනුගමනය කරපු දේවල් ඒ වගේම ලංකාවෙන් එනකොට හදාගෙන ආපු ડોකියුමන්ට්ස් ඒ වගේම ක්‍රියේට් වල ස්කෝලෙකට ඔයාගේ දුවව හෝ පුතාව දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ඔයා ඔයාට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා එහෙනම් අදට සමුගන්නවා ඔයාලට සුබ දවසක්